හැලෝ හැලෝනි තින් අද අපි කතා කරන්නේ තවත් අලුතෙන් අපි හට හම්බුන පළ වර්ග කිහිපයක් සහ මංගව පරණ තිබ්බ වීඩියෝ කරපු නැති සහ ටිකක් අර පළේ ඉස්සරගෙන ඉඳි පොඩි පළ තිබ්බේවා දැන් ටිකක් ලොකුට හැදිච්ච ඉතින් ඒ වගේ පළ කිහිපයක් අදත් අපි බලමු පළ වර්ග 8ක් අදත් අපි කතා කරනවා ඉතින් මේ පළ වර්ග ගැන සම්පූර්ණ විස්තරයක් ඉස්සරහට අනිවාර්යෙන්ම මම දානවා ඉතින් දැනට පළේ හඳුනා ගැනීමට අවශ්‍ය හින්දා පොඩි පොඩි චූටි වීඩියෝ කැලි කිහිපයක් කරගෙන පළ වර්ග 8ක් ගැන අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන කියන්නේ ගුණය ගැන සහ एक भावित इसरा अनिवार्य वीडियो की दानोंदा दिन मे अंदुना मे पे पैकर मीटिंग वीडियो टेन मतलब चाने अलुतना अनिवार्य चाने सब्सक्राइब करना अनिवार्य बिल क्लिक नोटिफिकेशन हॉल दाला तो वीडियो दापूंगा नोटिफिकेशन ना किसी वीडियो का मिसने बला बला हेकिंग सब्सक्राइब पंदाट पोड़ सपोर्ट दिन अभी वीडियो बल मत पेल वर्ग अट मुनाल मे अतर विशेषित शाखे तीन ऐ थिंक वीडियो के मेद मगलोटे बलगन पुल विशेषित पेर अटर तीन अभी वीडियो बल मुनाद ये शाखे सह अने शाख वर्ग मुनाद ई थिंग मुलिम गे नीलवर्गीन शाखे थी मेक मट अंबिलाटी कल रवींद्र अय्यम बीजेडी कंपनी इधन पेले पोड़ කාලෙදි පින්නන්න බැරි හින්දා ඉතින් ඔන්න තා චුට්ට පැලේ වර්ධනේ වෙලා ටිකක් හොඳට හැදිලා දිනවා ඉතින් මේ කාලයක් කියන්නේ පැලිටිය ලොකුට හැදෙනකන් තමයි හිටියේ ඒක පින්නන්න ඉතින් මේ නිල්ලවරි කියන්නේ තිතාමත් ඖෂධ ගුණයෙන් ඉහළ ඉතාම වටිනා ශාගයක් ඉතින් මේක යංගර පොඩි කාලේ නිකන් වැලක් වගේ යන විදිහයි ඉතින් ටිකක් පැලි ලොකු වෙනකොට කඳ පොඩ්ඩක් ශක්තිමත් වෙලා හොඳට හැදිලා තිනවා ඉතින් ඒ වෙනකන් තමයි හිටියේ මේක වීඩියෝ කරගන්න ඒක ටිකක් පරක්කුනේ මේක සහ මේකේ ಗುಣ සහ මේකේ භාවිත ගැන අපි මේ සති ඉදිරි සති ඇතුළතදී හෝ ඊළඟ සති ඇතුළතදී අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාන්න ඉතින්දා අනිවාර්යෙන් දිගටම channel එකට ටච් එක ඉන්න ඒතකොට කිසිම ශාකයක් ගැන විස්තර වඩ මිස් වෙන්නේ නැතුව බලාගැනීමේ හැකියාවක් තියෙනවා ඉතින් මේ නිල්ලවරිය කියන ශාකය ඉතින් ඖෂධි ගුණය තියෙන තම තියලා ශාකයක් අපි ඉස්සරහට කතා කරමු මේ ශාකයේ ಗುಣ මොනවාද භාවිත මොනවාද කියලා ඉතින් ඊළඟට ගත්ත ශාකය මේක නියඳ ඉතින් මම කලින් වීඩියෝ එකෙත් නියඳ කියලා වෙන විශේෂයක් පෙන්නුවා ඉතින් මම ඒකෙදි කිව්වා හරියටම විස්තර හොයාගෙන කියන්නම් කියලා ඉතින් කිහිප දෙනෙක්ගෙන් මැහුවාට පස්සේ දැනගන්න හම්බුනේ මේක හරිම දේශීය නියඳ එක කියලා ඉතින් මේ පැලේ පොඩි තාම මේක අඩි දෙක දෙකම ආරක් තුනකට වගේ උස යන අවස්ථාවක් තියෙනවා ඉතින් මේක ගැන අපි ඉස්සරහට අනිවාර්යෙන් මේ නියඳ වර්ග දෙකම මම පෙන්නලා අපි හරියටම කතා කරලා හරියටම හරි විස්තරයක් අපි ඉස්සරහ සතියවලදී නියඳ ගැන කතා කරමු ඉතින් ටච් එකේ ඉන්න channel එකත් එක්ක මේ තියෙන්නේ හරිම දේශීය නියඳ එක කියලා තමයි දැනගන්න හම්බුනේ ඉතින් මේ තාම් පොඩි පැල මේවා තව උස යන්න ඕනි ඉතින් බලන්න කොලේ වෙනස මේක කොලේ අර සම්පූර්ණ ඇතුළට නෙරා ගිහලා නැහැ භාගයක් විතර ඇතුළට ගිහලා එහෙම හැදිලා තියෙන ඉතින් අපි ඒව ගැන සම්පූර්ණ විස්තරයක් ඉස්සරහට අනිවාර්යෙන් කතා කරනවා එහෙනම් चैनल सब्सक्राइब कर दिया गया मे तीन देशीय नींद विशेष दिनगण अंब उन्नी अभी इलाट गाखे मेकन दी मे तीन रदलिय मे रदलिय शाखे तक तीन रदली वर्ग दिखा पेरटे तीन सह पेरटे रदली विशेष दिखा खून औषध औषध वशंक रदली वर्ग दिखा तीन यात्री का कपेरटे इतर तीन अने शाखे मे दिन शाखे तीन रटवल की पे मे शाखे व्याप्त तीन इंडिया तो लंका इंडिया इवे रटवल की पे मे शाखे व्याप्त तीन अभी मे रदली संपूर्ण विस्तर मनिवार व्याप्त तीन रटवल मुनाद मे बात मुनाद इवेगा अनिवार्य अभी इस कथा दिन टोल बलगन मे तीन अभी सामान्य औषध වැඩිපුරම දකින්න තියෙන රදලිය විශේෂය තමයි මේ තියෙන්නේ ඉතින් ඊළඟට මම පෙන්නන්නම් අපේ රටේ විතරක් තියෙන නියද අපේ රටේ විතරක් තියෙන රදලිය විශේෂය ඉතින් විශේෂ දෙක ගැන කතා කරොත් එහෙම දැන් මේ තියෙන්නේ මේ ශාකයේ මේ තියෙන අපේ රටේ විතරක් තියෙන රදලිය විශේෂය මේක වඳ වීගෙන යන ඒ කියන්නේ වඳ වෙමින් පවතින කියන්නේ ඉස්සරහට වඳ වෙලා යන්න පුළුවන් කියලා රතු දත්ත පොදේ සඳහන් වෙලා තියෙන රදලි විශේෂය සහ මේක තියෙන්නේ අපේ රටේ විතරයි මේකේ ಗುಣ සහ අරකේ ಗುಣ සමානෙන් එකයි එක සමානව ಗುಣ තියනවා කියලා තමයි සඳහන් වෙන්නේ ඉතින් අර දේශී වේදකමේදී මේ ශාක වර්ග දෙකම උසු පිණිස භාවිතයට ගන්නවා ඉතින් මේ තියෙන්නේ අපේ රටේ විතරක් දකින්න තියෙන රදලි විශේෂය ඉතින් මේ වර්ග දෙකම දාලා මම අනිවාර්යෙන් ඉස්සරහට වීඩියෝ එකක් දානවා ඒ හින්දා අනිවාර්යෙන්
දිගටම channel එක touch එකේ ඉන්න මේ තියෙන්නේ දේශීය රදලිය විශේෂය අපේ රටේ විතරක් දකින්න තියෙන. ඉතින් මම මේ videos වලදී අනිවාර්යෙන් කියනවා මේ පැල කොහෙන්ද ඕගලන්ට හොයාගන්න තියෙන්නේ කියලා. එහෙනම් channel video එක පොඩ්ඩ අන්තිම වෙනකම් බලන්න. එතකොට ඕගලන්ට පැල කොහෙන්ද හොයාගන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ වල්ලැඹරැල්ලා කියන ශාකය. ওই කැඩුම් බිඳුම් වෙදකමේදී එහෙම ඉතාමත්ම ගුණ දෙන ශාකයක්. ඉතින් මේකෙත් කෙඩිය අපිට වනපලතුරු විදිහට ආහාරයට එකතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. සහ කොළ එහෙම අපිට ආහාරයට එකතු කරගන්න පුළුවන්. ওই කලවම් මෙල්ලුම් වලට එහෙමත් යොදා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් අපි මේ ශාකය ගැන සම්පූර්ණ විස්තරයක් ඉස්සරහට අනිවාර්යෙන් කතා කරනවා. ඉතින් මතක් කරනවා අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට කිසිම වීඩියෝ මිස් වෙන්නේ නැතුව බල ගන්න පුළුවන්. ඉතින් මේ වල්ලැඹරැල්ලා කියන ශාකයත් අපිට ගෙදරක අනිවාර්යෙන් තිබිය යුතු ශාකයක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. සහ කැඩුම් බිඳුම් වෙදකමේදී අනිවාර්යෙන්ම කියන ගොඩම්ම වැදගත් වෙන ශාකයක් අපිට මේ වල්ලැඹරැල්ලා කියන ශාකය. ඉතින් මේ පැල ගැන විස්තර දානකොට මම මේ පැල ලබා ගන්න පුළුවන් තැන් අනිවාර්යෙන් මේ වීඩියෝ වල සඳහන් කරනවා. ඒ හින්දා වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. ඒ වීඩියෝ සසා ඉතින් මේ වීඩියෝ එකේ තන්තිපිට මම කියන්න කොහෙන්ද පැල ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන්නේ පුස් වෙන්න කියන ශාකය. ඉතින් මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ මුලින්ම එන පත්‍ර ටික ඔය බලන්න යට තියෙන්නේ රවුම් කොළ. ඉතින් උඩට එන්න එන්න කොළ උල් වෙලා එහෙම හැදෙනවා. ඉතින් මේ පැලේ මට මගේ යාළුවෙක්ගෙන් හම්බුනේ. ඊට කලින් මට තව පැල වගේක් හම්බුණා. ඔය දිස්න මම කලින් වීඩියෝ එකේදී කරේ මේකේ දිස්න මිස්කින් මට තව පැල වගේක් හම්බුණා. ඉතින් ඒ පැල හම්බුණාට පස්සේ මට මේ පැලේ හම්බුනේ. ඉතින් මේකේ පොඩි පැල මේ දින රවුම්ව පීටලා पहले लुकुन कोल उल विधिया है दिन थिंग मैं तीन पुस्वेन की वाटना शाखे मेघ तीता मत वाटना शाखे थिंग मे वे गुणगन अभी इसराट अनिवार्य कथा करना थिंग पुस्वेन पहले कीपेन टहती अभी इसराट अनिवार्य पुस्वेन के कथा कराती पुस्वेन කියන ශාකයේ පැල කොහොඳ ගන්න අපි ඒක කොහොමද බෝ කරගන්නේ ඒව ගැන සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් මේ තියෙන ගොඩක් අය දන්න ශාකයක් මේ තියෙන අශෝක කියන ශාකය. ඉතින් මේකේ තියෙන මල් විදියටම යන ඔය වැල් වගේ යන ශාක වර්ග තියෙනවා. ඉතින් ඒවා හරිම අශෝක නෙවෙයි. ඉතින් මේ තියෙන හරිම අශෝක කියන ශාකය මේක ගහක් විදියට හැදිර ඉතාමත් වටිනා ශාකයක්. මේකත් ඖෂධ ගුණය අතින් ඉතාමත් ඉහළ ශාකයක් විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ අශෝක කියන ශාකෙත් ඕගොල්ලොන්ට පැල එහෙම ලබා ගන්න පුළුවන් තැන් මම ඒව ඉස්සරහට අනිවාර්යෙන් කියන්න. ඉතින් මේක ගෙදර ගොන්නම් ඔයාලට ලස්සනකට වුණත් හිටව ගන්න පුළුවන්. ඉතාමත් වටිනා ශාකයක්. ඔය ගොඩම්ම දියවැඩිය වගේ අවස්ථාවලටත් මේ ශාකය අපිට ප්‍රතිකාර විදියට යොදා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඒවට මේකේ මල් එහෙම තමයි ගොඩම්ම අපිට කියන්නේ මල් අපිට තම්බල බොන්න එහෙම යොදා ගන්න පුළුවන්. අපි ඒව ගැන ඉස්සරහට අනිවාර්යෙන් කතා කරමු. එහෙනම් ඉතින් මේ තියෙන්නේ කළු වාල කියන ශාකය. මේක ඉඟුරු පවුලට අයිති ශාකයක්. කොළයෙන් පොඩි කරාම ඔය අරත්ත නෙවෙයි අරත්ත කුලේ සූදේම නැත්නම් ඉඟුරු සූදකට වගේ එන්න ඒ වගේ ළඟින් යන සූදක් තමයි මේකෙත් තෙන්නේ. මේ දින කළු වාල කියන ශාකය මේකත් ඉතමත් වටිනා ශාකයක්. ඉතින් මේව ගැනත් මම තනි තනියෙන් වීඩියෝස් කරනකොට සම්පූර්ණ විස්තරයත් එක්ක මේකේ භාවිත මොනවද මොනවා අවස්ථාවලදීද යොදා ගන්න කියලා ඒක අපි ඉස්සරහට අනිවාර්යෙන් කතා කරමු. ඉතින් මේ පැල වර්ග කිහිපයක් මම ගත්තේ දුනුයි අයියගෙන්, ගජමදාර තුනිල පේජ් එකේ ඇඩ්මින් අයියගෙන් තමයි ගත්තේ. අනිත් පැල ඉතින් කලින් වීඩියෝ එකේ විදිහටම රවින්ද්‍ර අයියගේ සහ දිස්නා මිස්ගේ හම්බෙච්ච පැල තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පැල වර්ග බෝ කරලා දෙන්න පුළුවන් වර්ග මම බෝ කරාට පස්සේ අනිවාර්යෙන් ඒවා දැනුම් දෙනවා ඕගොල්ලොන්ට. එහෙනම් අනිවාර්යෙන් channel එකට touch එක ඉන්න. ඉතින් අදින් මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. channel එකට දිගට මේකතුලා ඉන්න අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක click කරලා notification all දාලා තියාගන්න. ඒතර වීඩියෝ දාපු වන් වට notification එකක් එනවා. කිසිම වීඩියෝ එකක් miss වෙන්නේ නැතුව බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් ඉක්මනට හම්බු. channel එකට දිගට මේකතුලා ඉන්න කියලා ආරාධනා කරනවා.